භාෂා මෙසේ සිතන මොහොතේ විමුක්ති උන්නේ මේ කිසිවක් නොදෙන ඇඳ මත හිඟන්නේ කුසේ වැතිරී. උදෑසන අවදිවේ පැයක් පමණ යනතුරු විමුක්ති උන්නේ මෙසේ අන්දමන්දෝ ස්වභාවේනි. සුරම්ය සාලේ හරාවේ විමුක්තිගේ කිරිතයක රැගෙන හිමාලි කාමරේ සිට ආවේ ඒ මොහොතේ. හිමාලිව දකිද්දී ගෙදරට සිරියාවයි කියා සුරම්යාට සිතුනි. මේ හොඳට නිඳ ගියාද පුතේ? සුරම්යා හිමාලගෙන් ඇසේ ආදරේනි. තම රෑ නිතන ඇඳුමින් උන්නේ ඊට උඩින් ඕකෝට් එක දමාගෙන උන්නයි. චුට්ටක් රෑ වෙනකල් නිඳ ගියේ නෑ. වෙනදට අම්මා නිඳ යනකල් කියෝ කියෝ ඔළුව අතක ගා ඉන්නවනේ. හිමාලි කීවාය. ගිහින් තේ බොන්න මැනික. අන්නා නැති නිසා වැඩ ටිකක් වැඩි. තව අලුත් කිල්ලට වැඩ තීරණව මදි. තේ අයියටද නැන්දේ? ඔව්. ඉස්සර අසනීප වෙන්න කලින් උදේම තේ කෝණ. උදේට අන්ලක්කේ තේ කියලා කෑ ගහනවා. සුරම්යා කියද්දී ඇගේ දැස් තෙමී තිබුණි. ඉන්න නැන්දේ මං අයියට පොවන්නම්. නැන්ද තේ බොන්න. ආ ටිකක් උණුයි. නිවිල බොන්න ආස නැහැ. හා මං ටික ටික පොවන්නම්. සුරම්යා හිමාලයේ අතර තේක දුන්නේ ආශාවෙනි. ඇය තේකද රැගෙන උඩුමහලට යන අයුරු දැස සුරම්යා පහළ සිට බලා උන්නේ මොකද්ද ආශාවකිනි. කොහොමත් හිමාලි ගෙදර ආදා සිට ගෙදරට මොකද්ද එළියක් වැටි ඇතැයි සුරම්යාට සිතේ. හිමාලි කාමරට එද්දී විමුති උන්නේ ඇහැරියේ. වෙලාවට ඔහු ඉන්නේ ඇහැරීද නැද්ද කියලා සිතා ගන්නට නොහැක. හිමාලි තේකද රැගෙන විත් මොහොතක් විමුති දෙස බලා උන්නයි. ජීවිතයේ තිබූ හීනයක් අද සැබෑ වෙනට පටන් ගත්ත අයයි ඇයට සිතුනි. හිමාලි ඉඳගත්තේ විමුක්තගේ වත අද්දරමේ. විමුක්ති ඇය දෙස ඔහේ බලා උන්නයි. මාව අඳුරන්නේ නැහැ. අර ඔයා කැන්ඩියෙද්දී චුටියට හිටියේ හිමාලි නංගි. මේ යා චුට්ටක් ලොකේලා නේද? හිමාලි කතා කළේ ඔහුගේ දෙනෙද්දස බලාගෙනමයි. ඇයි මන්දයා හොම් බලාගෙන ඉන්නේ? ඔයාගේ ගර්ලුත් මං වගේද? මාව දකිද්ද යාව ඔයාට මතක් වෙනවද? ආයේ නැත. ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. චුට්ටක් නැගිටින්න. හිමාලි ඔහුගේ වතට අත තිබ්බේ පුදුමාකාර හැඟීමකින්. විමුක්තිගේ වතින් ආ රස්නේ ඇය මොහොතකට අවුල් කළේ. විමුක්තිගේ නිර්වත් උඩුකයෙන් අල්ලා ඇය ඔහු ඇඳ විට්ටමට බර කරද්දි ඇගේ පපු එහෙමම ඔහුගේ මූණ මත රැඳවින. හිමාලගේ මුවෙන් එකවර දිග සුසුමක් පිටවිය. අපි තේ බොමු. හිමාලියෝට තේ පෙව්වේ අවුල්ල තිබූ ඒ හිසකේද අතින් සකසමිනි. බොන්න උඩු වැඩිද? කුඩා දරුවෙකුසේ කෝප්පයට කටම තබාගෙන තේබන විමුක්ති දෙස හිමාලි බලවන්නේ පුදුමාකාර හැඟීමකදී. ඇති තව ටිකක් බොමු. විමුක්ති තේ ටිකක් ඉතුරු කර තිබුණි. හිමාලි ඔහුගේ ඇඳ මතරම් වී ඒ තේ එක බිව්වාය. අද වාට කවන්නෙත් මම. ඔක්කොම කන්න ඕන. කාටවත් කටක්වත් කවලන නැහැ. වාට තමයි ඉස්සෙල්ලා කවන්නේ. හිමාලි තව මොහොතක් ඔහු ළඟ ඉඳ පහළට ආවේ පපුවේ මොනවදෝ කැවෙන්නක් මෙන්නු නිසායි. බිව්වද මැනික? සුරම්යා පහළදී ඇසුවාය. බිව්ව නැන්දේ. අයියට උදේ කවන්නේ මොනාද? තාම හිතුවේ නෑ මැනික. බලන්න ඕන. මම මේ බැලි ලොකු පුතා අද තාම පරක්කු යයි කියලා. ලොකු අය අද එන්නේ නැත්තම් හොඳයි. හිමාලි පැතුවාය. එහෙම හිතෙන්නේ ඇයිද? ඇයට තේරෙන්නේ නැත. අනේ දානේ, අද සක්විති මහත්තයත් පරක්කුයි. මේ ද නොනට අමාරු ඇති. ඔයා බල්ල පුංචි මහත්තයාගේ වැඩ ටික කරනවද? මට අර ඇවිත් ඉන්න අම්මන්නේ කියන බයයි. අල්ලා කිවි ඇදෙන් අමාරුවේ නැගිටිමිනි. හැද උන්නේ දරු ප්‍රසීතියට ආසන්නවයි. ඇයට විවේක ගන්නයි ඊයේ මොරගොඩ මහතා කිවි බටත් උසවගෙන වැඩ කරද්දී. මං කරන්නම් මන්ලා. ආ මේ තේක බොන්න. මගේ වැඩ හිතන්න එපා, යන්නකෝ. මොකද්ද හේතුවක් නිසා අන්නාට මහා බියක් දැනෙන්නේ? ඊයේ රාත්‍රියේදී හිමාලි පැයක් පමණ විමුක්තිගේ කාමරට වී උන්නායි. අද සක්විති මහත්තයා පරක්කු වෙන්නේ නේද ලොකුණුනා? මං පුංචි මහත්තයාගේ වැඩ ටික බල්ල කරන්නම්. ධනසිරි පැමිණ කියද්දී හිමාලි කාමරේ. කැමටික මං බල්ල කවන්නම් නැන්දේ.
හිමාලි පැමිණ සුරම්යට කීවාය. ඇගේ පපු උණුයි ගියේ. අයියා කරන අනිත් වැඩ වාට කරන්න බෑ පුතේ. ධනසිරි බල්ලා කරයි. එහෙනම් කෑම ටික කවන්න. අනේ මන්දා, වාටත් කරදරේ. අනේ අයියා වෙනුවෙන් කරන දෙයක් කරදරයක් වෙන්නේ කොහොමද? හිමාලි කිව්වේ අහිංසකානිනි. ධනසිරි උඩට ගියේ මේ මොරකට ගෙදරට අලුත් චරිතේ තේරුම් ගන්නට උත්සාහ ගනිමිනි. දෙව්දුවක් වගේ හිටපු කෙල්ලව එලවල දාලා කවුරු ගෙනාවත් වැඩක් නැහැ. ගේ මූසලයි. ඔහු සිටුවේ. සක්විති ගෙදරට කතා කළේ ඒ මොහොතේදී. සුරම්යා ගොස් දුරකතනිය ගත්තාය. අම්මේ, ලොකු පුතා ඇයි? නෑ අම්මේ, මේ දව හොස්පිටල් ඇඩ්මිට් කළා. අනේ කෙල්ලට අමාරු ආවද? ඔව් අම්මේ, රෑ ඉඳන් තිබ්බා. උදේ අමාරු වුණා. දැන් මේ නවලෝක එකේ. අනේ තුරුණුවන් සරණයි. මේ වැඩ ඔයා හිතන්න එපා. දරුවා කාව ඉන්න. ධනේ බල්ල ඒව කරයි. මට කියන්න තමතකුණා. නන්දනී නැන්දගේ දුව හිමාලි තාවනේ. සක්විති කතා කළේ නැත. අපි දැන්මම එන්නම් ලොකෝ පුතා. දැන්ම එපා අම්මේ, මං කතා කළා කියන්නම්. තාත්තරත් කියන්න. ඔයා බය වෙන්න එපා. තුරුණුවන් සරණින් දරුවා හොඳින් ලැබේ. මං තියන්නම් අම්මේ. තමා ආජ්‍ය කෙනෙක් වෙන්නට යනවා නොවේද? සුරම්යාට සිතුනි. ඇගේ දැස් දෙමී ගියේ ඒ නිසායි. කරදර දහසක් මැද්ද යා මේ සතුට ඇය වැඬෙව්වාය. ආරංචි ඇසු මොරකට මහතාටද පුදුමාකාර සතුටක් ඇතිවිය. පසුගිය කාලෙම ගිවි ගියේ කරදර ගොඩවල් මතිනි. ඒ දරුවවත් මේ කරදර නැති කරයි. මොරකට මහතා කිව්වේ සැනසීමෙනි. නන්දනීගේ කෙල්ලත් ගෙදරට ආපු වෙලාවේ ඉඳලා සිරියාවයි. පොටි පුතාගේ වැඩත් බල්ලා කරනවා. මොරගොඩ මහතා කිසිවක් කිව්වේ නැත. නන්දිනේගේ දුව සිරියවයි කියන සුරම්ය තම නැගණියෝ නාලනේගේ දුප්පත් කෙල්ලව මේ ගෙදරින් එලවා දැම්මායි. මේ ගෙදරට ගස ඇති ශාපය ඒ බව මොරගොඩ මහතා දනි. පව්, ලොක්ක තනියම මේව කොහොම කරගන්නවත් දන්නේ. මොරගොඩ මහතා කිවි දුකිනි. ඌට තම දරුවන් දෙදෙනා ගැනම මහා දුකක් ඇතිවේ. ඔවුන් සතුටින් නැත. මොරගොඩ මහතාය හොඳින්ම දනී. ඔහු ඉතින් ලොකු පුතාට තනියට හිටියේ පොඩි පුතා. ඒකටත් මෙහෙම එක්තැන් වෙන්න උනේ කොහෙද යන මූසලිය ගෙදරට ගෙනාව නිසා. සුරම්ය ඔය ටික ගියා කාමරෙන් ගියාය. ඇය මේ පිටකලේ හිමාලිගෙන මොරගොඩ මහතා කිසිව නොකී එකේ කෝපයේ. මේ නුවර වැදගත් කෙල්ලට වඩා අවජාතක බැල්ලියෙක්ගේ හිඟන කෙල්ලේ කියාට ලොකුයි. සුරම්ය තමාටම කියාගත්තාය. මේදා උදේ 10කුත් ගානකට මලක්වෙනි ලස්සන දුවක් බිහි කළාය. තිහිනේ බිහි කරන්නට ඇය විනි 10කුත් දු ඒ මුණ දකිත්ම ඇයට නැතිවිය. මේදා දහදේ වැකුණු මුහුණ ඇල කරගෙන හෙදියගේ දෑත් මත උන් ලේවැකි බෙලිදිය දෙස බලා උන්නාය. ඇකෙන් ඉතින් ගෙලූ කඳුලක් එහෙමම දෙනෙත් අද්දරින් පෙරලීගෙන ගියේ. අනේ වා, මට බඩට අරන් දෙන්න. දුක්කින් දොආගේ අර දුප්පත් පොඩි නැන්දි හිටියානම් අද එයා එනම් අද අඬයි. මේදාට සීවේ වාෂාවේ. ඇගෙන් ඉතින් ගැලූ දෙවන කඳුල ගලා ගිය වාෂා වෙනුවෙනි. තමාව ආයුර්වේද වෛද්‍යවරයා ළඟට කෙල්ල එක්කගෙන ගිය දවස මේදාට සීවිය. එදා සිට ඇඟ නිවන කෑම හදාගෙන ගිනත් තබමින් තමාට සත්කාර කළ කෙල්ලව ඇයට සීවිය. මේ දරුවා බඩට ආවව දැනගත්ද තමා වැළඳගෙන ඇඬුවේ කෙල්ලේ. එදා හවස කෙල්ලාවේ කෝල්ට භාරයක් වී ඒ පූජාවද රැගෙනේ. නවලෝක රෝහලේ සූතිකාගාරයේ අසල බිත්තියට බරවි නොවිසිල්ලින් වුණු සක්විති හෙදියක් කතා කරද්දී පොඩියගේ කුසේ දුවගෙන ආවේ. නර්ස්, මගේ නෝනාට. ඌ ඇසේ ගොතගසමිනි. වාගේ නෝනාට ලස්සන දුවෙක් ලැබුණා. සක්විතිගේ දිනෙත් තෙත්තිය. ඔහු ලෝකපාලන හැම දෙවියෙකුටම පින් දුන්නේ. මගේ නෝනාට කොහොමද නර්ස්? එයා සනීපෙන් දෙන්නවම තව චුට්ටකින් අපි රූම් එකට දානවා. චුට්ටක් ඉන්න, අපි බබාව පෙන්වන්නම්. තාම වොෂ් කරනවා. මේ සතුට කියන්නේ කාටද? සක්විතිට පුදුමාකාර තනිකමක් දැම්මි. අද වාෂා වුණා. අද මෙතන තමා සමග ඉන්නේ කෙල්ල බව සක්විති දනි. මේ දාට මේ ජීවිතේ උන් එකම හිතවතී සුහේරි ඇය.
මේදා කෙදිනකව තැතරම් වෙන කෙනෙකුට සමීප වී ඉන්නවා සක්විති දැක නැත. අදවැනි දවසක මේදාට ඇයව දසදහස් වාරයක් සීවීම පුදුම නැතේ සක්විතිට සිතුණි. මොහොතකින් රෝස පැහැයෙන් රේන්ද දැමු කුඩා වේවැල් කූඩයක දමාගෙන හෙදී මල් කුමාරය රැගෙන ආවාය. කෙල්ල රෝස පාට ලේ කඳුලක් ඇනී හෙදේ සක්විතිට කතා කර බිලිඳිව පැහැවාය. ඔහාගේ දුව සක්විතිට ජීවිත ගැන පුදුමාකාර ලෝභකමක් දැම්මේ. ඔහුගේ දීනේ දෙස බලා උන්නේ දැස් තෙත්තු යද්දී. පුංචි ඇස් නාරම්භික් තරමට ඇරී තිබුණි. සක්විති ඔහුගේ ඇකිල්ලෙන් දයාබරව දීනේගේ ශරීරය ස්පර්ශ කළේ. තම බිරිඳව මුල්ලොරට සීපකද්දා ඇති වූ ආදරයට සමාන ආදරයකින් ඔහුගේ පපුව පිරී ගියේ. අපි එහෙනම් ගෙනියන්නද? හිදී ඇසුවේ කරුණාවගිනි. ඉක්මනට අම්මවයි දුවවයි දෙන්නවම රූම් එකකට දානවා. සක්විති එහෙම මොහොතකට දැස් පියාගෙන සෑහළු සුසුමක් පිටකළේ. දුව අම්මා වගේමයි ඔහුට සිතුණි. කාන්දාරයක සරද්දි පීමිඳ කමෝ අයගොමින් ඔහුගේ මුණ්ඩ කාලාන්තරයකට පසු ලස්සන සිනහව කාවේ.